අයිබෝ සුබ දවසක් වේවා සියලුජනාට. මෙම වීඩියෝ තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ layout කියන ඇබ් එක ගැන. නැත්නම් layout කියන මෙනු එකේ page setup sub menu, paragraph sub menu, arrange කියන ඒවා ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. layout එක යටතේ margin කියලා එකක් තියෙනවා එකක්. margin ගැන මීට ප්‍රථම වීඩියෝ වල අපි කතා කරලා තියෙනවා. margin කියන්නේ මෙතන මාජින් කියන එක ක්ලික් කරපුවාම ඔප්ෂන් වාගයක් දීලා තියෙනවා. බලන්න ඔප්ෂන් ටිකේ තියෙනව එකක් last custom settings normal margin narrow margin moderate wide mirrored office 2003 default. ඊට අමතරව custom margin කියලා තියෙනවා. right ඔය ටික ගැන තමයි margin වලට එන්නේ. මාජින් එක කියන්නේ page එක ටයිප් කරන්න ගියපහම දැන් ඔකට්ටියට පේනවා ඇති මේ page එක ගත්තොත් මේ මෙතන රූල පටන් ගන්න තැන තියෙනවා. text එකක් පටන් ගන්න තැන තියෙනවා. බලන්න හොඳට ගෙනහිල්ලා අවසාන වෙන තැනත් ඇති මෙතන. මේ තියෙන අවසාන වෙන්නේ මෙතනින් ඊට පස්සේ අනිත් line එකට automatically එනවා. එතකොට මේ දෙක අතර තමයි ටයිප් වෙන්නේ. එතනින් එහා හැබැයි ටයිප් වෙන්න ඉඩක් තියෙනවා. නමුත් මේකේ මාජින් සෙට් කරලා තියෙනවා. මේ මෙතන ඉඳලා මෙතෙන්ට දක්වා තමයි ටයිප් වෙන්න ඕනේ කියලා. ඊට අමතරව දකුණු පැත්තේ වම් පැත්තේ මාජින් ගත්තා. උඩ පල්ලෙහා මාජිනුත් තියෙනවා. টপ බොටමුත් මාජින් තියෙනවා. টপ බොටම මාජින් එක තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන টপ මාජින් මෙතන බොටම් මාජින්. මේ පැත්තට කියන්නේ left margin මේ පැත්තේ right margin කියලා තියෙනවා. එතකොට ඒ අනුව තමයි මේක type වෙන්නේ. එතකොට normal කියන එකේදී inches එක ගානේ තමයි දාලා තියෙන්නේ. මේ තියෙන්නේ එක ගානේ top එකට එකයි bottom එකට එකයි right එකට එකයි left එකට එකයි අයින් කරලා තියෙනවා. හරි සමානව. එතකොට එතන මැද ටික තමයි මෙතන type වෙන්නේ. අපිට කැමති විදිහට narrow විදිහට ඕන නම් narrow විදිහට moderate විදිහට wide විදිහට මේ හැබැයි එකින් එකට බලන්න ඒ වගේ top left right up down ඒ වගේ margin වෙනස් වෙලා තියෙනවා. ඒ අනුව කටියට කැමති මේ එකක් select කරගෙන documentation එක කරගන්න පුළුවන්. හැබැයි අපිට normal තියෙන page එක open කරපුවාම normal කියන margin එක යටතේ තමයි තියෙන්නේ. ඒතකොට normal කියන එකේදී මේ විදිහට තමයි margin තියෙන්නේ. ඊට අමතරව තියෙන ඔරියන්ටේෂන් කියලා. ඔරියන්ටේෂන් එක ගත්තොත් ඔකට දන්නවා page එකේ කෙලින් අතර නම් ඒක අපි කියනවා portrait කියලා. portrait කියලා කියනවා කෙලින් අතර නම්. page එක හරස් අතර හැරෙව්වොත් ඒකට කියනවා landscape කියලා. portrait landscape normal තියෙන්නේ portrait කියන එක. ඊට පස්සේ අපිට landscape වෙනවා. landscape select කරගන්න පුළුවන්. එතකොට මේ landscape අවශ්‍ය විදිහට අවශ්‍ය ආකාරයෙන් ඔකට්ටියට කැමති documentation එක විදිහට ඔකට්ටියට මේ විදිහට select කරගන්න පුළුවන්. right ඊට පස්සේ page size එක සාමාන්‍යයෙන් normal size එක තමයි letter කියලා තමයි තියෙන්නේ. අපිට A4 නම් A4 size නම් A4 කියලා තමයි වෙන්නේ. අපි බලන්න ඕන අපි කරන document එක print එකකින් out එකක් ගන්නවා නම් අපි මොන size එකද කරන්නේ. අපිට A3 ගන්න ඕනද A4 ගන්න ඕනද ඒ අනුව තමයි page එකේ size එක select කරගන්න වෙන්නේ. එතකොට මේ pages size තියනවා කැමති ප්‍රමාණය. ඔකට ඉර මේකින් page size එකක් තෝරගන්න පුළුවන්. A3 නම් A3 A4 නම් A4 ඒ විදිහට page එක තෝරගන්න පුළුවන්. normal letter කියලා තමයි තියෙන්නේ. right ඊට පස්සේ තියෙනවා columns කියලා. column කියන එකේදී equal mark එකත් එක්ක මම ran කියන command එකෙන් text එකක් ගන්නම්. ran කියන command එකෙන් text එකක් අරගන්නවා. paragraph උයි line පහක උයි එන්න මම ගන්නවා. අරගෙන enter කරනවා. එතකොට මේ විදියට paragraph වෙනවා. ආවට පස්සේ
අපි බලමු මේවා කොලම් වලට කඩා ගන්නෙ කොහොමද කියලා. අපිට මට ඕනේ මේ පළවෙනියටම තියෙන පැරග්‍රාෆ් එක කොලම් දෙකකට කඩා ගන්න. එහෙනම් මං කරන්නේ මොකද? මෝ කොලම් ගිහිල්ලා මෝ කොලම් එකෙන් එතන මෝ කොලම් කියලා මෙයා යනවා. මෝ කොලම් එකෙන් මම 2 කොලම් වලට කඩලා ඒක ඕනනම් ලයින් විත් එක කොලම් එකේ විත් එක ස්පේස් එක ඒවා ඔකට ඕන විදිහට හදා ගන්න පුළුවන්. මං ඊට පස්සේ මේක ඕකේ කරනවා. ඕකේ කිරුවට පස්සේ මේක කොලම් දෙකකට කැඩෙනවා. ඊට පස්සේ නෝමල් විදිහට ටෙක්ස්ට් ඔකට ඇලයින්මන්ට් කර ගන්න පුළුවන්. ආපහු අපි එතෙන්ට යමු බලන්න ලේඅවුට් එකේ කොලම්ස් මෝ කොලම් එකට ගිහිල්ලා අපිට ඕන නම් මේ අතර ලයින් බිට්වීන් දාන්න පුළුවන්. ලයින් බිට්වීන් කියන්නේ මේ කොලම් දෙක අතරට ලයින් එකක් දාන්න තියෙන ඔප්ෂන් එක. බලන්න ඔකට ඩිස්ප්ලේ එකක් මෙතන පේනවා ඇති ලයින් බිට්වීන් කියන එක දාපුවාම ලයින් එකක් එනවා. ඒක ඕකේ කරපුවාම මෙතෙන්ට ලයින් එකක් එනවා. අපි බලමු මේක ඊළඟට කොලම් තුනකට කඩා ගන්නෙ කොහොමද කියලා. 3 කොලම්. නෝමල් මෙහෙම යන්නත් පුළුවන් නැත්නම් මෝ කොලම් එකට ගිහිල්ලා 3 කොලම් එකකලා ලයින් බිට්වීන් කියලා දාන්නත් පුළුවන්. ඊට පස්සේ බලමු මේක අපි කොලම් හතරකට වගේ කඩා ගන්න. එහෙනම් අපි මොකද කරන්නේ? මෙතනින් number of column ගන්න හතර කරනවා. හතර කළා ඕකේ කරපුවාම මේක කොලම් හතරකට කැඩෙනවා. අවසාන එක බලමු. අවසාන paragraph එක layout එකට ගිහිල්ලා columns එක අපිට ඕන right ද left ද කියලා column වලටත් මෙතන තියෙනවා. left එකට column එක right එකට column එක ඒ විදිහට left right කියලා option වලින් column කඩන්නත් පුළුවන් මේ විදිහට. right. එතකොට column වල option ටික තමයි මේව තියෙන්නේ. අපි දැන් දැනගත යුතු කාරණයක් තියෙනවා. දැන් මේ අවසාන page එකේ column වලට කඩලා තියෙන්නේ column දෙකක් තුනක් හතරක් ඒ විදිහට තියෙන්න පුළුවන්. හැබැයි එතනින් පස්සේ මට ඕනේ මේක තනි column එකක් කරගන්න. ඒ කියන්නේ මේ කොලම් දෙකකට හරි තුනකට හරි කඩලා තියෙන එකෙන් පස්සේ ආපහු ටයිප් කරන paragraph එක තනි එකක් කරගන්න ඕනේ. එහෙනම් අපි කරන්න ඕනේ option එකක් තියෙනවා. නැත්තම් ඔකට තියෙන හැම වෙලාවම කොලම් දෙකකට තමයි කැඩලා තියෙන්නේ එතනින් පස්සේ. ඒකින්ද අපි මේක deactivate කරගන්න ඕනේ. මේ option එක layout එකට ගිහිල්ලා column එකට ගිහිල්ලා more columns යන්න ඕනේ. more column ගියාට පස්සේ අපිට මේක තනි column එකක් කරන්න ඕනේ. තනි column එක කරන්න ඕනේ. එතකොට කියනවා apply to කියලා. In this section. එතකොට වෙන්නේ මොකද? මේ section එකට මේක apply වෙනවා. හැබැයි මේකේ තව option එකක් තියෙනවා apply to this point forward. මේ මෙතන point එකේ ඉඳලා ඉස්සරහට this point forward කෙරුවොත් ඉස්සරහට මේක තනි column එකක් කරගන්න පුළුවන්. එතකොට බලන්න ඕ කට්ටියට මෙතනින් පස්සේ ටයිප් කරන කොලම් එක තනි කොලම් එකක් වෙලා ඇති. right. එතකොට උඩ කොලම් දෙකකට තුනකට තිබ්බත් ඒක ප්‍රශ්නයක් නැහැ. this point to forward කරුවොත් මෙතන ඉඳලා අපි මේක තනි කොලම් එකක් කරනවා කියලා තමයි කියන්නේ. නැත්තම් දිනනවා whole document එක මෙයා කරන්නද කියලා අහනවා. whole document එක කරන්න බෑ. මොකද අපි කලින් කොලම් වලට කඩලා තියෙන හින්දා. එතකොට මේකේ අවශ්‍යතාවය අනුව කට්ටියට තීරණය කරන්න පුළුවන් කොහොමද කොලම් වලට කඩන්නේ කියලා. ඊට පස්සේ බලමු අපිට මේ ડોකියුමන්ට් එක කරන ගමන් මට ඕනේ මේ තනි page එකම මේ ડોකියුමන්ට් එක මට එකක් ડોකියුමන්ට් එකක් තියෙනවා, assignment එකක් තියෙනවා, ඒකේ landscape අතරක් තියෙනවා, portal අතරක් තියෙනවා. ඔකට try කරන්න බලන්න මේ තියෙන ડોකියුමන්ට් එකම දෙවැනි page එක මට landscape කරගන්නවා. ලෑන්ඩ්ස්කේප් කරගන්න පුළුවන්ද කියලා මම දැන් කරන්නේ මෙතනින් ලෑන්ඩ්ස්කේප් කරනවා. මොකද උනේ? ලෑන්ඩ්ස්කේප් වුණා. උනේ මොකද? මෙතන ඉඳලා එන්ටර් කරගෙන ගිහිල්ලා මට මේක ලෑන්ඩ්ස්කේප් කරගන්න උනා. ලෑන්ඩ්ස්කේප් කරගනිද්දී පොඩි මේකක් වෙනවා. අර කලින් කරපු ડોකියුමන්ට් එකේ ඒවා මෙතෙන්ට එනවා. අපි කරන්න ඕනේ වැඩක් තියෙනවා. ලෑන්ඩ්ස්කේප් කරගන්න ගියපහම වැඩක් තියෙනවා. දැන් මේක කොලම් වලට කඩලා තියෙන හින්දා මෙතනින් මේක මේ මොනවාද break වෙලා තියෙන හින්දා මේක ලෑන්ඩ්ස්කේප් වෙනවා. හැබැයි normal ලෝකට් එක කරන්න ගියොත් එහෙම අපි හිතමු අපි මෙතනින් තනි ડોකියුමන්ට් එකක් ගමු, new ડોකියුමන්ට් එකක්.
නිව් ඩොකියුමන්ට් එකක් අරගෙන මම දැන් මෙතන පළවෙනි පේජ් එකක් තියෙනවා මම ඉන්සර්ට් කරනවා පේජ් දෙකක්. මම පළවෙනි පේජ් එකේක පෝටේල් අතර තියෙනවා දෙවෙනි එක මට ලෑන්ඩ්ස්කේප් කරගන්න ඕන. බලමු අපි ලෑන්ඩ්ස්කේප් කළා. layout landscape. එතකොට මොකද උනේ මේ ડોකියුමන්ට් එකේ තියෙන හැම page එකම landscape වෙලා තියෙනවා. ඒක තමයි මං කිව්වේ අතනදී අර අපි column වලට කැල්ලා තියෙන හින්දා තමයි ඒක වෙනස් වුනේ. නැත්තම් උකටින් මේක කරගන්න බැරි වෙනවා. මේක ගොඩක් කට්ටිය කරන්නේ එක page එකක් හදනවා portrait අතර අනිත් ඒවා හදනවා landscape අතර. එතකොට මේ ඊට පස්සේ document දෙකම යවනවා portrait එකයි landscape එකයි. මොකද මේක හරියට නොදැනීම හේතුව නොදන්නේ නැති හේතුව හින්දා. ඒකින්ද අපි කරන්න ඕනේ පළවෙනි page එකේ ඉඳලා දෙවෙනි page එකට අපිට මේක landscape කරන්න ඕනොත් අපි කරන්න ඕනේ මෙතන breaks කියන එකෙන් section break එකක් කරන්න ඕනේ. එතකොට අපි කියනවා පළවෙනි page එකේ ඉඳලා insert section break and start new section on the next page. right? ඒක කෙරුවට පස්සේ අපිට මේක normal විදිහට landscape කරගන්න පුළුවන්. portrait එක landscape කරගන්න පුළුවන්. අපි කලින් landscape කරපු හින්දා තමයි මම මේක දැන් portrait කෙරුවේ. මට ඊළඟට ආපහු මට ඊළඟ page එක ඕනේ landscape කරන්න. එතකොට landscape වෙනවද බලමු. මෙතෙන්ද ගියා landscape. නෑ එතකොට landscape වෙන්නේ නෑ. මොකද හේතුව තියෙන්නේ page break එකක් අපි දීලා නෑ. එතකොට අපි කරන්නේ ආපහු මේ උඩ page එකේ ඉඳලා breaks insert section break and start the new section next page කියන එක click කරපුවාම automatically ඔකටින මේක landscape කරගන්න පුළුවන්. එතකොට මම document එක zoom out එකක් කරලා පෙන්නන්නම්. එතකොට මේක landscape, මේක portrait, මේක landscape. ඒ විදිහට අපිට document එකක් අවශ්‍ය වුණොත් ඔකටින මේ page break එකේදී layout එකේ breaks කියන එකේදී section break එකක් කරලා මේ වැඩේ කරගන්න පුළුවන්. එතන කොලම් තියෙනවා text wrapping ඒ වගේ option ටිකක් තියෙනවා. මේවා එකින් එකට ඔකට try කරලා බලන්න. ඊට අමතරව line numbers. මේ line numbers අපි line text එකක් දානවා නම් මේ line වල numbers ගන්න උවමනාවක් තිබ්බොත් මේ විදිහට line numbers ගන්න පුළුවන්. right ඒකේ තව option තියෙනවා. මේ ටික try කරලා බලන්න. right එතකොට මේ මාතෘකාව යටතේ layout එක යටතේ මේ ටික තමයි කතා කරන්න තියෙන්නේ. අනිත් ටික දන්නවා position වෙන ඒවා ගැන කතා කරලා තියෙනවා. text wrapping දාන ඒවා කතා කරලා තියෙනවා. මම අර picture එකක් දාලා කොහොමද text එකත් එක්ක දාති text wrapping දාන්නේ කියලා කතා කරලා තියෙනවා. text wrapping option ටික කලින් ඒ වගේ කතා කරලා තියෙන හින්දා මම layout එකේ ඒවා ගැන ආපහු නැවතවතාවක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් සුබ දවසක් සියලු දෙනාට. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ වීඩියෝ එක පල්ලෙහැන් කමෙන්ට් එකක් දාන්න. තව එක්කෙනෙකුට බලන්න මේක ෂෙයා කරන්න. බොහොම ස්තුතියි.